ඉදිරිපෙ 24 තුල ශ්‍රී ලංකාවේ නිරත දිග කොටසේ සුලන් තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ ඇති ගුලබ් සුලිකුණ අටුව අද සවස බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශයට සහ දකුණු ඔඩිසා අතර වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු දීවර සහ නාවක කටයුතු වල නොයදෙන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අද පස්වරුවේ කොළඹ ප්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක් දක්නට ලැබුණා. මෙතර ගාල්ල ප්‍රදේශයට අද තද වැසි ඇදහැරුණා. ඒ හේතුවෙන් මාර්ග යට වී තිබුණේ මේ ආකාරයටයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.